දැන් ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔබතුමා മന്ത്രി ධූරයක් ලැයිස්තු മന്ത്രി ධූරයක් ලබා ගත්ත එක. තාමත් ඔබතුමාට ඒ පාර්ශවයෙන් දුරකථන ඇමතුම් එනවද? ඔව්, මේ කියන්නේ ඒගොල්ලෝ අද සැබෑ තත්වය දැනගෙන වසන් කිරීමක් තමයි තියෙන්නේ. මට මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ගැනත් මට පේනවා එතුමා ප්‍රාණ අපකරුවෙක් බවට දෙන්නේ තුන්දෙනේ පත් කළ තියෙනක. ඉතින් මා හිතන විදිහට ඒ පැත්ත දැනගෙන තමයි කරන්න අවශ්‍ය වන්නේ. නමුත් අද එදා රැස්වීමට පසුව මේක හෙළිදරව් වුණාට පසු සැබෑ තත්ත්වය මොකෝ මේ ඔක්කොම කරේ ඒ සියල්ම මේ එක පක්ෂයක් නෙමෙයි. පක්ෂ සියලු දෙනාම එකතුව ඒ අවංකභාවයෙන් වැඩ කටයුතු කිරීම. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මම ඔබ සියලු දෙනාම ඉදිරියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් කියන්නේ සාමල පෙරේරා මැතිණිය, බොහොම ජ්‍යෙෂ්ඨ නීතිඥ සහ ලලිත අතුලත්තුන්ගේ හෙවණල්ලක් වගේ හිටපුත් කලේ. එයා එසේ මෙසේ මේවා කරන පුත්‍රයෙක් නෙමෙයි. මේ පක්ෂේ කිව්වම ඡන්ද හතරක්, ඒ කියන්නේ 2010 සරත් ෆොන්සේක ඊල්ලිම කරේ රනිල් වික්‍රමසිංහ. 2015 මෛත්‍රීපාල සිරිසේන දිනනකොට ඒ ඊල්ලිම කරේ රනිල් වික්‍රමසිංහ සහ එක්ක. ඊට පස්සේ 2019 අපේ සජිත් ප්‍රේමදාස තරං කරේ මේක. ඊට පසුව 2024 මේ පක්ෂයකට මේ අවස්ථාව නැතුණාම ගෑස් සිලින්ඩර් අවශ්‍ය වුණා කිව්වම මේ පකෙම පක්ෂෙමයි සිලින්ඩර් ඒ කියන්නේ ලාංඡනය වෙනස් කරලා යන්නේ. ඉතින් ඔබතුමා දන්නවා මේක නිකන් මේ එසේ මෙසේ ට්‍රයිසෝ එකක් වගේ අරන් මේ හයරකට දුවන පක්ෂයක් නෙවෙයි. ඉතින් ඒ වගේ අවුරුදු 20ක් වැඩ කරලා තියෙනකොට ඇයි මේ අවස්ථාව විතර මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? ඉතින් මං හිතන්නේ අපේ නව ප්‍රජාතන්ත්‍රවාදී ලේකම් මිසිස් පෙරේරා එවලා තිබ්බා මාධ්‍ය නිවේදනයක්. ඒක තුල ඔක්කොම අන්තර්ගත වෙලා තිබ්බා. ඒක තුල මම එකක් කියනවා, මේකේ උපලේඛන පහ යටතේ අවබෝධතා ගිවිසුමින් ජාතික ලයිස්ට්ුවේ වැඩ කරන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. ඒකේ හතරවෙනි උපකොටස වන්නේ එසේවද ලැබෙන එක මන්ත්‍රී ධූරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය විසින් නම් කරන ලබන අපේක්ෂකය ලබා දීමට එකඟ වේ. ඊට පස්සේ ඒ පක්ෂ මෙතන මේ වගේ පක්ෂ අස්සම් කළා, පක්ෂ හතරක් අස්සම් කළා තියෙනවා. ඉතින් මේකේ පක්ෂයක් නැත්තම් මේ ගිවිසුමක් නැත්තම් මේ වගේ දෙයක් කියන්න පුළුවන්. ඒ නිසා තමයි මෙතෙක් දුර හුදකලාවේ කතා කරපු අය දවස් දෙකකට ඉස්සර තිබ රැස්වීමට පසුව මේක නායකතුමා විහිම මේක ප්‍රකාශ කරන්න පදයක් කියවලා කිව්වට පසුව මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. මොකද ඒගොල්ලෝ දැනගත්තා ගිවිසුමක් තියෙනවා, කියපු විදිහට කළා තියෙනවා. මේක තියෙන්නේ එක්සත් ජාතිය පක්ෂයේ කවුරුත් නැති නිසා ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේකේ අවස්ථාව ලබා දීලා තියෙනවා අඩු ගානේ UMP කෙනෙක් නියෝජනය කරන්න. දැන් මම UMP කාරෙක් නොවේද? මම මේ ගුටි බැට කකා වෙනින් පක්ෂවල හිතන්නේත් නැහැ. මේකම හිතාගෙන ඒ වනිත්තා වෙනින් පක්ෂ හොයාගෙන යනකොට අපි මෙතන හිතලා අපි ආරක්ෂා කරපුවාය නෙවෙයිද? ඉතින් එක්සත් ජාතිය පාක්ෂිකයේ මෙතන දැන් ගිය ගමන අපිට එක්කෙනෙක් හිටියා. මේ ගමන එක්කෙනෙක්වත් නැහැ. ඉතින් එක්කෙනෙක්වත් නැති එකේ මේ UMP කාර්යය අපේ UMP මුළු එක්සත් ජාති පක්ෂයේ ඒ දේශපාලනය සම්බන්ධ පෞලක් වශයෙන් මේක නියෝජ කරන්න යනකොට විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මම මෙතන ගිවිසුම් පෙන්වුවේ නැත්තම් මේක හුදකලාවේ ගමන් කරන එක. ඉතින් මං හිතන විදිහට මේකෙන් UMP 99.9% කැමති. අනේ මේ දෙන්නේ තුන් දෙනෙක්ගේ වමනාවට මේක පක්ෂ නැති කරන්න ඉඳ දෙන්න බැරි එක විතරයි අහන්නේ. දැන් ඔබතුමා කියන හැටියට අපි හිතමු පක්ෂයේ ලේකම්තුමිය ශර්මිලා මහත්මිය තීරණය කරා නම් වෙන කෙනෙකුට මේක දෙන්න කියලා ඉවරලා එහෙනම් UMP නැති වෙනවා කියලාද මේ කියන්නේ? නැත්තිද ඉබේ මේකනේ. අපි මේ ලලිත අතුලත් මුදලි වගේ දේශපාලන කියන්නේ මම දේශපාලන ගුරු වශයෙන් කතා කළා. අපි මේ සම්බන්ධයෙන් අවුරුදු 20ක් පාර්ලිමේන්තේ ඉట్లా තියෙනවා. අවුරුදු 7 UMP සමග දේශපාලනය කළා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ගිය ගමන එකක් තිබ්බ එක මේ ගමන එකක්වත් නැහැ කියලා අනිත් ගානේ නියෝජන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උයි ඒ විතර නෙමෙයි සභාපති කියලා තිබ්බ අපි රවීට කැමති නැහැ කියලා. කවුද මේ ආදයක් කියන්නේ? එහෙම මේ ඒ ප්‍රකාශය පත්‍රේ දාලා කියලා තිබ්බා. රවීට අපි කැමති නැහැ. කවුද මෙයා මේ එක්සත් ජාතික පක්ෂය ගැන? මොකද මේ පක්ෂේ නැතර නැති කරලා තියෙන්නේ ඔය දෙන්නේ තුන් දෙනෙක්ගේ කල්ලිය නිසා. හැබැයි සමස්ත UMP ඕනෙක් කෙනෙක්ගෙන් අහන්න. මම එක්සත් ජාතික පක්ෂයේ අලිය කියන හැම එක්කෙනම දන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කැක්කුම තියෙනකොට අපට මේ ඇට නැහැ කියලා.
දැනට වජිර අභිවර්ධන මහත්මයා ලිපියක් නිකුත් කරා. ඔබ ඊයේ ප්‍රකාශ කරාට පස්සේ තවත් ලිපියක් නිකුත් කරනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නොදැනුවත්ම කර ක්‍රියාවලියක් කියලා. ඒ පිළිබඳ ඔබ අදහස්? දැන් මම පෙන්වුවා නේද? දැන් පෙන්වුවට පස්සේ මං හිතන්නේ එතුමා ඒ ප්‍රකාශ කරාට එතුමා මේ සම්බන්ධයෙන් මේ ගිවිසුම එක කිසිම සම්බන්ධකමක් නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ නායකතුමා දන්නවා ඇති හරියට තියෙන. ඒ නිසායි කතා කරන්නේ නැත්තේ. ඒ විතර නෙමෙයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තිබ්බා අපි මේ ඒගොල්ලෝ කියලා තිබ්බා මම හිතන්නේ තලතා අතුගොඩ මැතිණියත් පත් කරන්න කැමැත්ත දැල්ලා තියෙනවා කියලා. ඉතින් ඒක කිව්වහම ඒකෙන් කියන්නේ මේ අය කියනවා ඒගොල්ලෝ කියන එකකට පත් කරන්න නිසා ඒ සැබෑ තත්ත්වයේ තියෙන අලියෙක් වල අපිව පත් කරන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් තලතා අපේ හොඳ මිත්‍රේ. නමුත් එයාම කියනවනේ වෙනින් පක්ෂෙ ගිහිල්ලා වයි කියලා. ඉතින් ඒකද ක්වොලිෆිකේෂන් එක? මං කියන්නේ මේක පෙන්වන්නේ මේකේ කුවකපාවය. අනේ අපි මේ ඔක්කොම මේ අන්තිමට පෙන්වන්න හදන්නේ සටනේ මේ අපි ඔක්කොම එකතු වෙලා රටක් හදන එක මේ පක්ෂික තියෙන මේ නාඩකමක් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. දැන් සමාජයේ යන තවත් කතාවක් තමයි ඒක ආණ්ඩු පක්ෂරුත් කියන. නෑ ඒතරම මේක බලන්න ඒක ඩිෆෙන්ඩ් කරන්න ගන්න කවුද? මේ අහක යන කිසිම පක්ෂයට සම්බන්ධකමක් නැති මෛත්‍රණ අංගුඩි ඉන්න පුද්ගලයා තමයි ඔයගේ ප්‍රකාශ කරන්නේ. නැත්නම් වෙනින් කරන්න බෑ. දැන් සමාජයේ යන කතාවක් තමයි දැන් ආණ්ඩු පක්ෂයේ බොහෝ විට කියනවා මේක ඇවිල්ලා රනිල්ගේ තවත් කපටි වැඩක්. රනිල් මහත්තයව දැම්මේ එයාට ඕන වෙලාවට එන්න කියලා. ඒකට කියන්නේ මොකද්ද? ඒක ඉතින් ඒක හිතන්න බුණ ඕන විදියකින්. ඒ වගේ ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ දෙන්නෙක් තුන් දෙනෙක්ගේ කල්ලියට තියෙන ප්‍රශ්නේ මිසක් නායකතුමාගේ ඔය කියපෝ ඒවට මේ වගේ යන්නේ නැහැ. තියෝකෙන් පේනවා එතකොට කොහෙද තියෙන්නේ මේ ගමන. ඒ විතර නෙමෙයි මතක තියාගන්න මේක එක්සත් ජාතික පක්ෂ විතරක් නෙමෙයි අනිත් පක්ෂ. ඒගොල්ලෝ හිතවත් ඇවිල්ලා මේව කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් කතා කරන්නේ. මේක මට තනි තීන්දුවක් නෙමෙයි. ඊයගේ විශ්වාසය තුල තියෙන ඉතින් හැම එක්කෙනා විශ්වාස දිනාගත්ත රාමලපදර මේක අනිවාර්යයෙන්ම ඒ වගේම ක්‍රියාත්මක කරනවා. මේකේ තර්ජන නොයේ කියපු නැති දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒ විඳ දරාගෙන ඇත්ත එහිදරව කිරීම තමයි අවශ්‍ය. දැන් ඔබතුමා මේ විතරද තවත් දැන් නම් ඔය සභාපති කතා කර ප්‍රකාශ කරලා තියෙනවානේ. දැන් එතුමාව පත් කරමවරු දෙකම මාත්‍ර ඉස්සලා මේ ජාතික ලයිස්සුවත ඇහුවද කෘති අධිකාරී මණ්ඩලේ මේව පත් කරන්න ඕනද නැද්ද කියලා. අපෙන් ඇහුවද මමත් එතන පැරණිම මේ ජ්‍යෙෂ්ඨම රනිල් වික්‍රමසිංහ පස්සේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයා මම. ඒ නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. නැත්තම් එසේ මෙසේ නෙමෙයි අහන්න මේ ජ්‍යෙෂ්ඨ කට්ටිය මේ ජෝන් අමරතුංග නවීන්ලාගෙන් මේ රුවන් විජේවර්ධනලාගෙන් මෙයාගෙන් අහන්න මේ කිසිම ප්‍රශ්නද අපි කොච්චර විඳ දරාගෙන පක්ෂය ඇතුළේ හිටලා තියෙන කට්ටියද කියලා. ඉතින් එතකොට හරෙල්ලගේ මනුෂ්‍යලගේ මේ ඔක්කොම යහන් මම මේ අහන් විවෘත කරන්න. එතකොට මේක මේ කෙනෙක් දෙන්නගේ ඩීල් නෙමෙයි. අපි මෙතන හිටියේ හිටපු කට්ටි ඔක්කොමගේ මොයුරුදන්න කොච්චර ලැදිව අපේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කිරීමක්ද කියලා. ඉතින් මේ නිසා මං අහනවා ඒ දැන් රජිරාපත් කරන්න කවුරුත් මේව කරේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ තනි අලිය ජනාධිපති වුණේ කොහමද? පෝට්‍රේ සපෝට් එක. එතකොට ඒකට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇහුවද මේගොල්ලෝ සහයෝගය තුලින් මේව කරන්න කියලා? නෑ අන්තිමට උදව් කරා අපේ අලියෙක් ජනාධිපති කොච්චර සතුටුද? දැන් ඒ වගේම තමයි මෙතන අලිය නියෝජනය වෙන්නේ නැති අවස්ථාවක අලිය මෙන්න මේ නියෝජනය කරන්න පුළුවන් අවස්ථාව කියලා නෑ යට දෙන්න එපා. අපි යන කැමතිද? දැන් ඔබතුමත් තනි අලිය වුණා. මං තනි අලිය නෑ. ඒගොල්ලෝ තනි අලිය වුණා. මොකද මම අලියොත් ඔක්කොම එක්ක ඉන්නේ. අලියෝ සහ අනිත් පක්ෂ ඔක්කොම ඒගොල්ලෝ ආරක්ෂා කරන මොකද ඒගොල්ලෝ යම් විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ තුල තිබ්බා සහ අපි තුල තිබ්බා. ඉතින් අපි ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද අපේ මේ හැම වෙලාවම ඇත්තට මට සමහර වෙලාවකට මම හිතනවා ඇයි මේ අපිට උඩ පැන පැන ගහන්නේ? මේ එකම දෙයක් තමයි තියෙන්නේ. වැඩ කරන දක්ෂයෙක්ට ගහන එක තමයි අපේ ලංකාවේ සිරිත.